රත්නපුර පදිංචි සෙව්වන්දි රාජපක්ෂට පසුගිය 12 වන දින ජීවිතයේ අතිශයින්ම වැදගත් වූ තීරණාත්මක දිනයක් විය. ඒ ඇය විසල්ගේ පතිනිය වූ බැවිනි. සෙව්වන්දිව මරණයෙන් ගලවගත් ගැලවුම් කාරයාගේම පතිනිය වීමට ඇය භාග්‍යවත් වීම අසාමාන්‍ය තත්ත්වයකි. සෙව්වන්දි කුඩා කලපටන් රෝගී දරුවෙකි. ඇය සාමාන්‍ය පෙළ හොඳින් සමත් වුවත් උසස් පෙළට යාමට හැකි වූයේ ටික කාලයක් පමණි. ඇයට නිතර උණ සහ දනිස් ඉදිමුම ශරීරයේ තුවාල හටගන්නවා. වෛද්‍යවරුන් ටික කලක් ගොස් ඇගේ රෝගය සොයාගත්තා. ඇයට තිබුණේ දරුණු වකුගඩු ආබාධයක්. වෛද්‍යවරු ඇයට හැකි සෑම ප්‍රතිකාරයක් කළද අවසාන වශයෙන් වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ඇයගේ වකුගඩු දෙකම අක්‍රීය වන බවයි. ඇයගේ වකුගඩු දෙකම ඉවත් කොට බද්ධ කළ යුතුය. ඇය නේවාසිකව ටික කාලයක් ප්‍රතිකාර ලබමින් රෝහලේ සිටියා. එවිට ඇයට හොඳ යෙහෙළියක් හමු වුණා. සෙව්වන්දිගේ යෙහෙළියව බැලීමට එන සහෝදරයා වන විසල් සෙව්වන්දිගේද හොඳ යහළුවෙක් විය. කලක් ගතවන විට එය ආදරයක් විය. සෙව්වන්දිට වකුගඩු ඥාතීන්ගෙන් බැලුවද ඒ කිසිවක් නොගැලපුණි. තම පෙම්වතා වන විසල් වකුගඩුවක් සෙව්වන්දිට දීමට කැමති විය. විසල්ගේ දෙමව්පියන්ද මේ පින්වත් ක්‍රියාවට කැමති විය. අවසානයේ විසල්ගෙන් ලද වකුගඩුව නිසා සෙව්වන්දි ජීවත් වේ. රෝගී වූ සෙව්වන්දිව ජීවිත කාලය පුරාවට රැකබලා ගැනීමට විසල් පොරොන්දු විය. අවසානයේ විසල් ඇයත් සමග යුගදිවියට එළඹුණේ දෙමාපියන්ගේ ආශිර්වාදය ඇතිවයි. දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීමට නම් පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබ්බොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.